जाति प्रधान सहाने को मेलदारी उतर नाविक विधान सहापन उतर दिशा पार ज्येष्ठ नियोजकमणिपतिमणिध हमुदाट मेलदारी सह शिशु निलयनी श्रीलंका पुलिस निलदारी नवतवतावशीलनाटम शुभ उदयसन विवा विवागेम अभी वेनदाट वड वेन सूर्यघट व्यवर सिंगल साधिम अलुत्वृत्त समरण जाति अट सिदूवत्टम सह उपगे पौलायट शुभ अलुत्वृत्तवा किल मम प्रार्थना करण अभी दंड वेदवस्वल लोके अपे जीवित कालेटम मेवनि तत्व लोके वार्ता वैरस लोकेट अतिवेला मुल लोके वैरसे भीषणे विलागिन इन कालिक उब सीर दिनाम उबे सहोदर निलदारी सह शबलुन नाविकें वनपटें सह पोलिस निलदारी सौख्यांशवर निलदारी समगे गतिवेला करन महांगु सेवे अग्या अताकिरी प्रतमाई मम अद मे स्थान प्रवीणी मम दीट दवस्ती प्रकट से युद हमुदा प्रतिमा प्रमिनिया ये प्रतिषेट अभी लोट कथाकर नमो मम कल्पना कदा रजे मनुवे मम रजे निलधारिये हिटमु हमुदा निलधारिये अद मम रजे निलधारिये आरक्षक लेखा मम हितपुदे तमाय उपकरण मे वर्णा सेवे अगरीम सदा उबट यम किसी अफसुता अन्न उप सीव दिन आगे मे सेवे अगेल वचन की कथाकल गेल मे सिंगल अभी दाटवा उप सीव दिन उबगे पौल वली दिमाफियान गे बिरीदेवर स्वामी पुरुषन गे सह दूधर्वेला सामान्य काल सीमा को आगे निवाडुअ निवाडुअल आवत्वत राजकट हेतुतम निवाडुदारीपसु आवाम ये आव निरोधा सदा दवस दाहर गोपगिरी मनीषा ईलंग कट्टी निवाड़गण वेडिपुर दवस दाहर इवागेम ऐहेतु मनीषा ईलंग कट्टी अन्न पर आप राजकारी वार्ता ईलंगटे अंत कट्टी यवन प्रमाद सिद्धवेन मिथन मन विशेष युद्ध काले अमृदावल पोलिस हिटको ඔබට මේ කමුතු දෙයක් නෙවෙයි ඒ කාලේ මට මතකයි මම බලයිනි අටදෙන් නිලධාරි වරේ බලසේනාධිපති වරේ සහ සේනාංකාධිපති වරේ විදියට රාජකාරී කරන කාලේ අපේ සෙබළු සමහරු නිවාඩුවේ මාස දෙකකින් තුනකින් තවත් සමහරු නිවාඩුවේ මාස පහකින් හයකින් තවත් සමහරු නිවාඩුවේ මාස හතකින් අටකින් ඉතින් එක කාලයක් තිබුණා තමයි අපි කොටු වෙච්ච කඩවුරු වලට ඒ කියන්නේ කස්තවාදී කොටු කරගෙන ඉඳපු කඩවුරු වලට සීමා වෙච්ච කාල සීමාවක් තිබුණා එහෙමද වෙච්ච කඩවුරු කීපයක් අපේ හමුදාවේ තිබුණා විශේෂයෙන් ගුදාමුදාවේ මමත් ඒ වගේ කඩවුරු වල ඉඳලා තියෙනවා ඉතින් ඒ කාලේ ගෙදර යන්න බොහොම ලොකු අමාරුවක් දුෂ්කරතාවයක් තිබුණා ඉතින් මට මතකයි මාන්කුලම් කඩවුරේ අපි කොපු වෙලා ඉඳද්දි සෑහෙන නිලධාරීන් සහ සෙබළුන් සංඛ්‍යාවක් හිටියා එතන
වටේම ත්‍රස්තවාදීන් කඳවුරුලාගෙන හිටපු ඉඳ හෙලිකොප්ටර් යානයක් එන්නේ තුවාල වෙච්ච සබලෙක්ව අරියන්න පවන. ඉතින් සමහරවිට සති දෙක තුන හෙලිකොප්ටරයක් ඉන්නේ නැහැ. ඉතින් කවුරු හරි තුවාල වුණාම අපි එයාව යවන්න හෙලිකොප්ටර් එකක් ගේනකොට ඒ හෙලිකොප්ටරේ මරණ ගෙවල් වල ඒ කියන්නේ තමන්ගේ නෑදෑයෝ නෙමෙයි අම්මා තාත්තා සහ එක කුස උගන් සහෝදරයෙක් හෝ සහෝදරියක් මිය ගිය සබලෙක් ඉන්නවා නම් අන්න එයාව තමයි දාලා යවන්නේ. ඒ කියන්නේ සබලු නිලධාරීන් මාස 7 8ක් ඒ කඳවුරේ කොහොම වෙලා හිටිය හරියට කෑමක් බීමක් නැතුව කෑම දාන්නේ ගුවන් හමුදාවට මිනිස් සිද්ධ වෙන්න ඒ දවස්වල උඩින් ගුවන් යානයක් පියාසර කරනවා. ඒ යන ගමන් අතාරිනවා හාල් ගෝනියක් කුකුල් මස් ගෝනියක් කෙළවලු ගෝනියක් කඳවුර ඇතුළට ගෝනි 10ක් අතාරිනකොට එකක් කඳවුර ඇතුළට වැටෙනකොට අනෙක් 9ම වැටෙනවා එළියට ත්‍රස්තවාදී. ඉතින් අන්න එහෙම කාලයක් තිබුණේ. නමුත් මේ මොනතරම් අමාරුකම් තිබුණා මේ කාලේ මේ සෙබළු මේ නිලධාරී ඇත්තට මම බොහොම ආඩම්බරයෙන් මේක කියන්නේ මේ කාලේ හිටපු නිලධාරීන් සහ සෙබළු මේ හැම දෙයක්ම උහුලගෙන තමන්ගේ රාජකාරිය දේවකාරියකට වැඩිය උතුම් කියලා හිතාගෙන ඒ රාජකාරිය කළා. ඉතින් ඒ අය එනකම් ඔබට සතුරු කරදර ජීවිත තර්ජන මැදේ එයා හිටියේ. එයා එනකම් එයාගේ ගෙවල් වල අය දෙමව්පිය බිරිඳවරු දරුවෝ පන්සල් වලට කෝවිල් වලට දේවාල වලට ගිහිල්ලා පූජා කියලා සෙත් පතල සෙත් කවි කියලා ඒ අයට සහ අනිකුත් අයට සෙත් කරනවා. ඉතින් එහෙම කාලයක් තිබිලා අවසානයේදී වසර 2009 මේ මාසේ 19 වෙනිදා උදේ 10 වාරට අපේ රටේ මේ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කළා. ඒ තුරන් කරාට පස්සේ පසුගිය අවුරුද්දේ පාස්තු ඉරිදා වෙනකම් කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් අපේ රටේ වාර්තා වුණේ නැහැ. එහෙමනම් ඒ ත්‍රස්තවාදයේ නැති කිරීමේ ගෞරවය මූලික වශයෙන් හිදී යුත්තේ ඒ සටනේ නියැලුණු සටනට නියැලෙන හමුදාවලට සහ පොලිසියට බැඳිච්ච ඒ නිලධාරීන් සහ සෙබු සියලුම සෙබළුන්ට නාවිකයින්ට ගුවන් බටින්ට සහ පොලිස් නිලධාරීන්ටත් ඒ වගේම ඒ අයව එළවට බිහි කරපුවේ දෙමාපියන්ටත් තමයි ඒකේ ගෞරවය හිමි යුත්තේ. ඒ වගේම ඒ සටනට නායකත්වය දීපු එවකට හිටපු ජනාධිපති අධිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අද ඉන්න ජනාධිපති එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපිට සටන් කරන්න අවශ්‍ය හැමදේම දීපු දේශපාලන සහ රාජ්‍යමය නායකත්වය ඒ ගෞරවයෙන්ම හිමිකම් කිය යුතුයි. ඒ වගේම සටනට බහින්න බැරි වුණා අපිට අපිව හැමදාම දිරිමත් කරපු අපේ රටේ ජනතාවට සියලුම දෙනාට ඒ ගෞරවය හිමි විය යුතුයි. මොකද ඒ අය අපිව දිරිමත් කරා අපිට සෙත් පැතුවා සුබ පැතුවා අපි වෙනුවෙන් පූජා කරත්තුවා අපේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරේ ඒ අය අපේ හමුදාවලට යෝධ බල යෝධ ශක්තිය යෝධ වීර්ය ලැබිලා මේ ත්‍රස්තවාදී තුරන් කරන්න ලැබේවා කියලා. ඒක නිසා තමයි මම කතා කරන මේ වගේ හමුදා සමාජිකයන්ට පොලිසියේ මහත්වරුන්ට කතා කරන සෑම වෙලාවකම මම පාවිච්චි කරන එක පාඩයක් තියෙනවා. ඒ තමයි ඔබ සියලු දෙනාම රටට ණය ගැති නමුත් රටම ණය ගැති හමුදාවල සමාජිකයන් කියලා මම අදත් කියන්නේ ඒකමයි. ඉතින් අද ඔබ මොනතරම් සේවයක් කරනවද කියන එක මුළු රටම පිළි අරන් තියෙනවා. මුළු රටම මම නක් නෙවෙයි මේ ලෝකය පුරා විසිරි ජීවත් වන අපේ රටේ ඒ රටවල් වලට ගිය හැම කෙනෙක්ම ඒකේ සත්‍යය අද පිළි අරන් තියෙනවා. ඉතින් අර කියමනක් තියෙනවා රෝමීය ඇතිවිට මිනිසුන් යදින්නේ දෙවියන්ට එමෙන්ම සතුරු කරදර ඇතිවිට මිනිසුන් යදින්නේ සෙබළුන්ට රෝග සුවවි රෝපිය නැතිවූට මිනිසුන් දෙවියන් දෙවොල් තුළට සතුරු කරදර නැතිවී භීෂණය තුරන් වූ විට
මිනිසුන් සෙබළුන් සමරතුලට ලඟු කළා කියලා කියමනක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔය ත්‍රස්තවාදී අවසන් වුණාට පස්සේ අපේ රටේ උගදෙනෙකුට අපේ සෙබළුන්ගේ අපේ සේවය සම්පූර්ණයෙන්ම අමතක වුණා. ඒ වගේම එක්තරා සමයක් තිබුණා ජාතික ආරක්ෂාව කියන එකට කිසිම මූලිකත්වයක් දීපු නැති ඒ ගැන කිසිම තැකීමක් කරපු නැති කාලයක් තිබුණා. ඒ කාලේ තමයි අපේ රටේ ජනතාවගේ කොටසක් හැදෙන්නේ රණවිරු දඩයම කියන වචනේ. මේ රණවිරු දඩයම කියන කාලේ හමුදාවල සහ පොලිසියේ සමාජිකයන් එම රණවිරු දඩයමට පාත්‍ර වෙද්දී මමත් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් විදියට මමත් යම් කිසි ප්‍රමාණයකට ඒකට ගොදුරු වුණා. නමුත් සේවයේ යෙදී සිටින හමුදා නිලධාරීන් සහ සෙබළුන් නිල ඇඳුම ගලවලා තියලා ඉරගියකට යනවා. මමත් බොහොම කනගාටුවෙන් බලාගෙන හිටියා. ඒ වගේම අපේ බුද්ධි අංශ නැත්තටම නැති වෙන පරිදි එකිනෙකාට එරෙහිව මුසිගන්වලා එකිනෙකා ඇඩ කොටා ගන්න සිද්ධ කරා. ඒ වෙන් බුද්ධි අංශ නැත්තටම නැති වෙන්න යන කාලෙක තමයි අපේ හිටපු ආරක්ෂක ලේකම් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති පදවියට ශ්‍රී ලංකාවේ පොදු ජනතාවගේ කැමැත්ත මත පත් වුණේ. ඒ සමගම මම ආරක්ෂක ලේකම් විදිහට එතුමාගෙන් පත්වීම ලැබුවා. එතුමාගෙන් මට ලැබිච්ච උපදෙස්වල ප්‍රධානම දෙයක් වුණේ බුද්ධි අංශ නැවත ප්‍රතිසංවිධානය කරලා අරගන්න. මොකද බුද්ධි අංශ වලින් විශාල සේවයක් මේ රටට ඉටු විය යුතුයි කියලා. ඉතින් එදා එතුමා දකින්න ඇති මොනතරම් සේවයක් බුද්ධි අංශ වලින් මේ රටට කරන්න පුළුවන්ද, මොනතරම් සේවයක් හමුදාවන් මගින් සහ පොලිසිය මගින් මේ රටට කරන්න පුළුවන්ද කියලා ඒක අද ඇස් පනා පිට මොකද වෙලා තියෙනවා. මම ආරක්ෂක ලේකම් පදවියට පත් වුණාම හමුදාවේ හිටපු ඉතාමත්ම කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන එවකට විශ්‍රාම ගිහිල්ලා හිටපු අද මෙතන ඉන්න ජෙනරල් ජගත්තල් විශ්ව අපි නැවතත් කැඳෙරුවා සේවයට ජාතික බුද්ධි ප්‍රදානී විදියට. එතුමා යටතේ ලංකාවේ තියෙන සියලුම හමුදාවල සහ පොලිසියේ ජාතික බුද්ධි සේවාව ඇතුළු සියලුම බුද්ධි සේවා අපි ඒක රාශි කරා එක කුඩයක් රටට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. ඉන්පස්සේ ඒ අයගේ ඉදිරිවාදිකම් ගුරු කරගෙන ඒ අයගේ දක්ෂකම් හැකියාවන් වැඩි කරගෙන අන්‍යෝන්‍ය අවබෝධය වැඩි කරගෙන අපි ඒ අය හැමෝම එක කණ්ඩායමක් විදියට සේවයේ යෙදෙව්වා. එල්ටීටී ත්‍රස්තවාදයේ නැවතත් විසෝසවන්න අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාවේ ඊළම්වාදී කොටස් ඩයස්පෝරාවම නෙමෙයි ඒකේ ඉන්න සුළු කොටසක් සම්පූර්ණයෙන් උත්සාහ කරනවා. ඒකට විරුද්ධව අපේ බුද්ධි අංශ විශාල කාර්යභාරයක් කරනවා. ඒ වගේම ලෝකයේ කියන ශ්‍රේෂ්ඨ ආගමක් වෙච්ච ඉස්ලාම් ධර්මය වැරදි විදිහට අර්ථකථනය කරපු පිරිසක් විසින් මෙහෙයවන දඩිමරුදාරී ත්‍රස්තවාදය මැඩලන්න මේ බුද්ධි අංශ අද විශාල සේවයක් කරනවා. ඉතින් අපේ රටේ ජනතාව වසර 10කට ආසන්න කාලයක් ඒ කියන්නේ 2009 මැයි මාසේ 19 වෙනිදා උදේ ඉඳන් 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා උදේ වෙනකම් කිසිම බයක් සැකක් නැතුව ජීවත් වුණා. නමුත් ඒ අප්‍රේල් මාසේ 21 වෙනිදා ගියා උදේ මුළු රටම උඩුගට ගිරුණා. ඉතින් ඒ තමයි අර සහරාන් කියන මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා සහ ඔහුගේ කණ්ඩායම කරන ලද ඒ මරාගෙන මැරෙන ප්‍රහාරය නිසා. ඉන් පස්සේ අපේ බුද්ධි අංශ ඒ වෙන විට බුද්ධි අංශ නැත්තටම නැතිවීමේ තර්ජනයට මුහුණ පාලා තිබුණේ අපේ රටේ මිනිස්සුන්ගේ වාසනාවට පාලන තන්ත්‍රයේ වෙනස් වීමක් සිදු වෙලා ගෝඨාභය රාජපක්ෂ ඇතිතුමා ජනාධිපති වෙලා
අපිට යුද්ධයට නායකත්වය දීපු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති පදවියට පත් වෙලා අපිට අවස්ථාව ලබා දුන්න මේ බුද්ධියන්ස ඔක්කොම ඒක රාශී කළා මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් විදිහට ප්‍රතිසංවිධානය කරන්න අපි ආරක්ෂක අමාත්‍යාංශය විදිහට දරුවනේ අපේ හමුදාවල් ප්‍රතිසංවිධානය කළා පොලිසිය ප්‍රතිසංවිධානය කරා යම් කිසි තරමකට ඒ වගේම අපේ බුද්ධියන්ස සම්පූර්ණයෙන්ම අපි ප්‍රතිසංවිධානය කරා ඒක නිසා තමයි බාස්කු විදා ත්‍රස්තවාදී ප්‍රහාරයේ පස්සේ කිසිම ත්‍රස්තවාදී ප්‍රහාරයක් පසුගිය වසර පුරාවටම වසරක් පිරෙන්න තියෙන තව දවස් 5යි මේ වසර පුරාවටම කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් වාර්තා වෙන්න ඉඩ දුන්නේ නැත්තේ ඒ අතර තමයි මේ අවසනාවන්ත කොවිඩ් 19 නැත්තම් කොරෝනා වෛරසයේ රෝගේ බොහෝ වෙන පටන් ගන්නකොට ලෝකේ පුරා අපි මම ඉස්කෝලේ ගියලා දැන් අවුරුදු 50කට ආසන්නයි මම ඉස්කෝලේ පොඩි ළමෙක් විදියට යනකොට අපේ රට හැදෙන්නේ දියුණු වෙමින් පවතින රටක් කියලා මම අපොස උසස් පෙළ කරද්දී දියුණු වෙමින් පවතින රටක් කියලා තමයි අපේ රට හැදෙන්නේ මම හමුදා නිලධාරියෙක් විදියට තරුණ නිලධාරියෙක් ඉඳන්දී දියුණු වෙමින් පවතින රටක් කියලා හැදෙන්නවා මම විශ්‍රාම ගියාට පස්සේ හැදෙන්නේ දියුණු වෙමින් පවතින රටක් කියලා අදටත් අපේ රට අපේ මාතෘභූමිය අන්තර්ජාතික ප්‍රජාව විසින් සහ අපි විසින් හඳුන්වනු ලබන්නේ දියුණු වෙමින් පවතින රටක් කියලා නමුත් මේ ලෝකයේ අපි කුච්චි කාලිනම අහපු දියුණු බලවත් රටවල් කියලා රටවල් රාශියක් තියෙනවා ඒ සියලුම රටවල් අද මේ කොරෝනා තර්ජනය නැත්නම් කොවිඩ් 19 වෛරසයේ තර්ජනය හමුවේ දනනවාගෙන ඉන්නේ රටවල් සේරම අද ලෝකයේ බලවතාවෙච්ච ඇමරිකාවේ තමයි විශාලම ප්‍රමාණයක් ජීවිත හානි සිද්ධ වෙලා තියෙන්නේ 20,000කට අධික ප්‍රමාණයක් එක දවසකට 2500කට වැඩි ප්‍රමාණයක් මිය යනවා ඇමරිකාවේ පමණයි ඒ වගේම ඉතාලිය ස්පාඤ්ඤය එක්සත් රාජධානිය කියන්නේ එංගලන්තය වගේ රටවල් වල ඉතාලිය වගේ රටවල් වල 7-800ක් එක දවසකට මිය යනවා සමහර දවසකට 1000ක් 1500ක් මිය යනවා නමුත් කරුණේ අපේ රට අපේ මාතෘභූමිය රකින්න 33 කෝටියක් දෙවි දේවතාවෝ ඉන්නවා කියලා ඒ කාලේ අපේ ආච්චිලා සීයලා කියලා දෙනවා අදටත් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට සෙත්පත කොට දම්බල පුතේ දුවේ උඹට 33 කෝටියක් දෙවි දේවතාවුගේ පිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙම ඒ බලන් ඉන්න දෙවිවරු ඇති ඒ හැම කෙනෙකුගේම පිහිටෙන් අපේ හමුදාවට රට පොලිසියට ඒ වගේම අපේ රටේ සෞඛ්‍ය සේවා මණ්ඩලයට ධෛර්යය ලැබිලා තියෙනවා අපේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය සහ දර්ශනය සහ දැක්ම යටතේ මේ කොරෝනා වෛරසයට එරෙහිව රටක් විදියට හිටගෙන ජය ගන්න සහාය රාජ්‍යසේ ඇති වෙන ගෝධුරු පාලනය කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා ඉතින් මෙතනදී දරුවනි මම මතක් කරන්න ඕනේ කොරෝනා වෛරසයේ ලෝකේ පුරා පැතිරෙන්න ගන්නකොටම අපේ ජනාධිපතිතුමා අපිට කතා කරලා කියපු දේ තමයි අපිට මේ වෛරසය එන්න පුළුවන් ඒක නිසා අපි මේ වෛරසය ලංකාවට ආවොත් ඒකට විරුද්ධව කටයුතු කරන්න අපි කොමිටියක් නැත්නම් කමිටුවක් පත් කරන්න ඕනේ කියලා. කියලා ඒ කමිටුවක් පත් කළා. ඒ කමිටුව පත් කරේ ජනවාරි මාසේ 26 වෙනිදා. මේ අවුරුද්දේ ජනවාරි මාසේ 26 වෙනිදා. ඊට හරියටම දවසකට පස්සේ ඒ කියන්නේ ජනවාරි මාසේ 27 වෙනිදා තමයි චීන ජාතික කාන්තාවක් කොළඹදී මේ වෛරසයෙන් ආසාදනය වෙලා තියෙනවා කියලා IBM රෝගවලට ඇතුළත් කරේ. ඒ කියන්නේ පළවෙනි රෝගියා විදේශිකයේ වුණත් ඇය වාර්තා වෙන්න ඇය 24කට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා මේ කොමිටිය පත් කළා. ඊට පස්සේ මාසයකට අධික කාලයක් යනකම් අපේ රටේ කිසිම කොරෝනා රෝගියෙක් වාර්තා වුණේ නැහැ. කිසිම කෙනෙකුට රෝගය හැදුනේ නැහැ. ඊට පස්සේ පළවෙනි රෝගියා
මට මතක විදියට මාර්තු මාසයේ 11 වෙනිදා මට මතක වෙන විදියට සමහර දවස් කීපයක් එහාට මෙහාට වෙයි එදා තමයි වාර්තා වුණේ පළවෙනි රෝගියා දෙවෙනි රෝගියා වාර්තා වුණේ ඊට දවස් තුනකට පස්සේ ඊට පස්සේ හැමදාම රෝගීන් කීප දෙනෙක් වාර්තා වෙන්න ගත්තා වැඩිම රෝගී ප්‍රමාණයක් ඒ කියන්නේ රෝගී 21ක් වාර්තා වුණා මාර්තු මාසේ 31 වෙනිදා අපේ රටේ බොහෝ දෙනෙක් ඉතාමත්ම බියට සංත්‍රාසයට පත් වුණා මේ රෝගය පැතිරිලා ගිහිල්ලා රටම පිළිගන්නේ කියලා හැමෝම බලන් හිටියේ ඉතාලිය දිහා හැමෝම බලා හිටියේ ස්පාඤ්ඤය දිහා අදටත් හැමෝම බලන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ දිහා මොකද දාස් ගණන් මේ අයගේ මිනිස්සු සත්වගේ මැරිලා යන නිසා නමුත් අපේ ජනතාව හැමෝම ඒ රටවල් දිහා බලන් ඉඳද්දී ඒ රටවල් ලොක්කම බලන් ඉන්නේ දරුවනේ අපි දිහා අපේ රට දිහා මෙච්චර දවසක් ගිහිල්ලා දිනු වෙමින් පවතින රටක් වෙන ශ්‍රී ලංකාවේ තවම කොරෝනා රෝගය නිසා මිය ගියේ අත්දෙනයි රෝගය වැළඳිච්ච ප්‍රමාණය මට මතක විදියට 69 ආසන්න සංඛ්‍යාවන් රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙලා ගෙවල් වලට ගිහිල්ලා ඒ අයගේ දරු පවුල් සමග ජීවත් වෙනවා ඉතුරු අය රෝහල්වල ප්‍රතිකාර ලබනවා අර දියුණු රටවල් වල සිය ගාන දාස් ගාන ICU එදම් වල නැත්තම් දැඩිකත් සත්කාර ඒකකවල එදම් වල ඒ අය ප්‍රතිකාර ලබනවා ඒ එදම් වල ඉන්න ගමුත් ඒ අය මිය යනවා අපේ රටේ දැඩිකත් දැඩි සත්කාර ඒකක එදම් එක්තර සංඛ්‍යාවක් නැහැ මුළු සංඛ්‍යාවම ගත්තත් මම හිතන්නේ 500 ගානක් තමයි තියෙන්නේ මුළු ලංකාවේම තියෙන රෝහල් වල නමුත් මේවා කොරෝනා රෝගීන්ට පමණක් නෙමෙයි අනෙත් ලෙඩවලින් අසාධ්‍ය වෙලා පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කරන් දීන එච්චරයි නමුත් දරුවනේ අපි හරි වාසනාවන්තයි ඇස්වා කටවත් නැහැ අද වෙනකන් මේ ICU වල නැත්තම් දැඩි සත්කාර ඒකක වලට ඇතුළත් කරන්න අපිට සිද්ධුන්නේ රෝගීන් 4 දෙනයි මේ 4 දෙනාගෙන් දෙන්නෙක් කේදියා අනිත් දෙන්න සුවය ලබමින් පවතිනවා ඉතින් අපේ රෝහල් සියල්ලම අපි මේ ආයතන සූදානම් වෙලා තියෙනවා එහෙමනම් මෙතනදී හැම කෙනෙකුටම ඇති වෙන ප්‍රශ්නේ තමයි මෙච්චර දිනුරුල් කියන රටවල් කඩාගෙන වැටෙද්දී ඒ රටවල් වල රටවැසියෝ බල්ලෝ මැස්සෝ මදුරුවෝ වගේ එකාත් එක මිය යති දාස් ගණනේ මේ කුටි රටේ කොහොමද මේක පාලනය කරගෙන තියන්නේ 7 දෙනෙක් මිය ගිහිල්ලා 69 දෙනෙක් සුව වෙලා ගෙදර ගිහිල්ලා 140 ගානක් පමණ කොහොමද ප්‍රතිකාර ලබන්න ඒ අය බලනවා මේ කොහොමද කියලා අපිට ලෝකෙනම ආදර්ශයක් දෙන්න පුළුවන් දරුවනේ අපි කොහොමද මේක පාලනය කරේ කියලා මේකට තරුණු තුනයි තියෙන්නේ මේවා අමාරු වැඩ නෙමෙයි අවශ්‍ය වන්නේ නිවැරදි දැක්මයි නිවැරදි ලෙස දැක්ම ක්‍රියාත්මක කිරීමයි පමණයි මෙතරදී උනේ අපේ රටේ නායකත්වය ඒ කියන්නේ අතිගරු ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් මේක ඇති වෙන්න පුළුවන් හානිය දුර තියා දැකලා ඒ අවශ්‍ය වැඩ කටයුතු වලට අවශ්‍ය අයවලුට නිසි වේලාවක නිසි උපදෙස් ලබා දීම ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිටින ඔබ සියලු දෙනාටම බාර දීපු දේ තමයි බුද්ධියංශත් සමග එකතු වෙලා මේ රෝගය පාලනය කරන්න රෝගය වැළඳිලා කියලා හිතන කවුරුහරි ඉන්නවනම් නැත්තම් මේ විෂබීජ පතුරවන කවුරුහරි ඉන්නවනම් ඒ අය වහාම සමාජයෙන් වෙන් කළා වෙනම තැනකට අරන් ගිහිල්ලා ඒ අයව ජීවත් කරවලා රෝගය වැළඳුනත් කාටරි ඒ අයව රෝහල් වලට යවලා අනිත් කට්ටිය මේ නිරෝධාරයෙන් පස්සේ ගෙවල් වලට යවන්න කියලා මේක කරන්න ගියාම මේකට අපේ හමුදාව තුනක් පොලිසියත් පහන් බොහොම කැපවීමෙන් රාජකාරිය කරනවා තවම මට මතකයි පළවෙනි කට්ටිය
මාර්තු මාසේ 10 වෙනිදා ඉතාලියෙන් ආපු කට්ටියක් නිරෝධානය කරන්න පළවෙනි කට්ටිය විදිහට අපි ගෙනියන්න ලෑස්ති වෙනකොට අපේ නිලධාරීන්ට සහ සෙබළුන්ට ඒ අය තර්ජනය කරපු හැටි ඔබ දකින්න ඇති වීඩියෝ පටවලින් නේද ඒ අයට බැලලා වැඩක් නැහැ ඒ අය පිටරටවල ගිහිල්ලා දුක් විඳලා හම්බ කරලා ලංකාවට එන්නේ නිවාඩුවක් අරගෙන සතුටුකට විතර ඇවිල්ලා දෙමව්පිය බලලා නෑද ඉදිරිපුරන් බලලා සහෝදර සහෝදරියෝ දරු පවුල් එක්ක ඉඳලා සති තුනකට පස්සේ ආපහු යන්න නැත්නම් සති හතරකට පස්සේ ආපහු යන්න. නමුත් ඒකෙන් සති දෙකක් නිරෝධායන පදවලේ වැය කරන්න සිද්ධ වුණා කිව්ව ගමන් ඒ අය කලබල වුණා කියලා බැන්න. සමහරු පරුෂ විදියට බැන්න. නමුත් අපේ කිසිම නිලධාරියෙක්වත් සැබලෙක්වත් ඒ අයට විරුද්ධව එක වචනයක්වත් කිව්වේ නෑ. කරන්න දෙයක් නෑ මහත්වරු සමා වෙන්න අපිත් එක්ක යන්න එන්න. රටේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව ප්‍රධානයි ඔබතුමාට නැත්නම් ඔබතුමියට කරදරයක් අපහසුතාවයක් වෙනවා නම් දහස් වාරයක් සමා වෙන්න මෙන්නත් අපිට යන්න කියලා අරන් ගියා ඔබ දකින්න ඇති ඒ අය එහෙම අපිට බැන බැන ගියා අය නිරෝධායනයේ අවශ්‍යතාවය ගෙදර යන්න නිදහස් කරපු දවසේ ඒ අය මොනතරම් ප්‍රශංසා කරාද කියලා ඒ අය බලාගත්ත හමුදා නිලධාරීන්ට හමුදා සෙබළුන්ට සහ සෞඛ්‍ය අංශවල දොස්තර මහත්තුන්ට සේවක සේවිකාවන්ට ඉතින් එහෙම කරපු නිසා තමයි අපි අද මේ තත්ත්වයෙන් අපිට උගම්මනන්න ආරක්ෂිත විදිහට ජීවත් වෙන පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ වගේම අපි රෝගියෙක් හම්බුණා කියලා දරුවනේ රෝගියාව අරගෙන ඉස්පිරිතාලයට ඇතුල් කළා අපි එතනින් නැවතුනේ නැහැ. එතනදී තමයි අපි බුද්ධියංශ ඉස්සරහට දැක්කේ. අපේ බුද්ධියංශ මගේ හැම රෝගියෙක්ම පෞගිය දවස් 14 තුල එයා කොහෙද ගියේ කායක දෙවියේ කාවද ආශ්‍රය කරේ තමන්ගේ ගම්පලයෙන් පිට ගියා නම් කොහෙද ගියේ ඒ කිල්ල කායක දෙවියේ කොහෙද නැවතුනේ හැම දෙයක්ම මේ බුද්ධියංශ වලින් හොයන්න පටන් ගත්තා වෙන එකක් තියා ඒ පුද්ගලයා පාවිච්චි කරපු දුරකථන අංකයට ඒ අංකේ ගත්ත දුරකථන සහ ඒකට ආපු දුරකථන ඔක්කොම අපි මේ සේවාව සමයන් ගන්නේ ඒ කියන්නේ මොබිටෙල් ඩයලොග් මච් වගේ ආයතන වලින් ලබාගෙන ඒ හැම දුරකථන අංකයකටම අපේ බුද්ධියංශ වල අයවලුත් කතා කරනවා කතා කළා ඒ උපදෙස් දුන්නා ඔබගේ යාළුවා මේ රෝගයේ වැළපිලා රෝහලේ ඉන්නේ වාම ගෙදර නැගලා නිරෝධායනය වෙන්න කියලා ඒ වගේම අපි බැලුවා මේ අය ඇත්ත කියනවාද ඒ කියන්නේ කෙනෙකුට රෝගය වැළඳුනා නම් ඒ කියනවා ගිහිල්ලා එයා කුරුණෑගල ගියා නම් අපි බලනවා කුරුණෑගල විතරද ගියේ අපිට කියන්න කුරුණෑගල විතරයි නමුත් එයා හම්බන්තොට ගිහිල්ලා තියනවා නම් එයාගේ දුරකථන නැමතුම් බලනකොට හම්බන්තොට ටවර් එක වැඩිලා තියනවා නම් එයාගේ මොබයිල් ෆෝන් එක ඒ කියන්නේ එයා හම්බන්තොට ගිහින් තියෙනවා එතකොට අපේ බුද්ධියංශ ආයෙත් කියන වෙනවා හම්බන්තොට ගිහිල්ලා කාවද හම්බුනේ කියලා ඉතින් දරුවනේ මෙන්න මේ විදියට අපේ බුද්ධියංශ වල නිලධාරීන් සෙබළුන් පොලිස් බටයන් සියලු දෙනාගේ පිටු වෙලා ඉති මරාගෙන වැඩ කරලා තමයි මේ තත්ත්වයේ අද අපේ රට පියාගන්න පුළුවන් වුණේ 40,000කට අධික පිටරටවල වසන පිටරටවල පුරවැසිභාවය ගත්ත ශ්‍රී ලාංකිකයන් 40,000කට අධික සංඛ්‍යාවක් නොයිවසිල්ලෙන් බලා ඉන්නවා ආපහු මව් රටට එන්න මේ වෙලාවේ ඒ අය මේ ආශ්‍රය කරන දියුණු රටවල වැඩිය මව් රට සුරක්ෂිතයි කියන අදහස එයාට ගිහින් තියෙනවා අපේ දරුවෝ 5000 ගණන් පිටරටවල ඉගෙන ගන්න ළමයි නොයිවසිල්ලෙන් බලන්න අපි ආපහු ගෙන්න ගන්නකම් අපි ඒ හැම කෙනෙක්ම ආපහු ගෙන්න ගන්නවා එකම දේ එකපාරට ගෙන්නගෙන අර වැවේ සොරෝපයට වාගේ කරන්න බෑ එහෙම වුණත් මෙච්චර කාල අපේ සෙබළුන් සහ අපේ සෞඛ්‍යාංශවල මහත්ම මහත්මී මෙච්චර මහන්සි වෙලා මේ අරගෙන ආපු තත්ත්වය දවස් දෙක තුනෙන් නැති කරගන්න අපිට අවස්ථාවක් නැහැ. සුරක්ෂිතතාවයේ රැකවරණය ලබා ගැනීමත් අපේ රටේ මිනිසුන් දීෂණේ වෙලා ගන්න තත්ත්වය ආපහු ඇති කරලා දීලා ඉන්දියා බලන් ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒක නිසා ඒකට ටිකලා සත්‍යයි. නමුත් අපි පුළුවන් තරම් ඉක්මනට අපේ දරුවන් පෙන්නලා කියන බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපේ මව්බිමේ ඉපදිච්ච සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආපහු මව්බිමට එන්න අවශ්‍යතාවය තියෙන ඒ හැම කෙනෙකුටම ඉන්න අපි අවස්ථාව සලසලා දෙනවා ප්‍රමාණිකුල විදියට.
ඉතින් මෙතනදි මම තවත් ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරන්න පිරිසක් තමයි සෞඛ්‍ය අංශවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ පටන් අන්තිම කම්කරුවා දක්වා මේ විශේෂඥ වෛද්‍යවරුන් එතකොට හෙද හෙදියන් සාතු සේවක සේවිකාවන් සියලුම දෙනාව ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මතක් කරනවා මෙතනදී අපි අපේ සමාජයේ ජීවත් වන ඉතාමත්ම වගකීම් පුද්ගලයන් පිරිසක් අපි මෙතෙක් කල හඳුනාගෙන සිටියේ නෑ නමුත් මේ රෝගය පැමිණීම සමගම අපි මේ වගකීම් පිරිස අපි හඳුනාගෙන තියනවා ඒ ඇගේ සේවය අද මුළු රටම හඳුනාගෙන තියනවා ඒ තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් එවත් PHI මහත්වරුන් ඒ ඇගේ සේවය අපි කවදාවත් අගය කළේ නෑ අපි හැමදාම දොස්තර මහත්වරු වගේ කරා හෙද හෙදියෝ වගේ කරා සාතු සේවිකාව වගේ කරා හමුදාවන් වල නිලධාරීන් වගේ කරා සෙමළු ගුවන් බටහිර නාවිකයින් වගේ කරා පොලිස් නිලධාරීන් පොලිස් ප්‍රස්තාපන මහත්වරු අපි වගේ කරා කවදාවත් අපි කවදාවත් කොහෙවත් PHI මහත්වරු වගේ කරේ නෑ එනම් අද මේ ජාතික වැසෙනේකට රට යොමු වෙලා තිබෙන වෙලාවේ ඒකෙන් බේරගෙන ජනතාවට ये बीच ने उदागर ना विशाल सेवा तमंगे जीवित वर्ग तीन तर्जने ने वायरस एक तीन तर्जने तमंगे नेतिवर ने BHI मात्र निश्चित करना ओबा का उदाहरण ये मारु लगाके ने किधर गया ना हम उदावे वाके बोले सामान ये किधर यंत्र BHI मात्र जगह लगी लग गया ना मात्र ओए बोलो अभी ये मिला तमाई अपे रखे दारुनु पसंद दे मेरा निरतुरुवम लभिला दियनवा दनटत लभिला इदिरी इदिते कलेबी एनिसा
මේ අවස්ථාවේදී ඔබ කරන රාජකාරිය ඔබේ සහෝදර සෙබළුන් නාවිකයන් ගුවන් පටයන් සහ පොලිස් නිලධාරීන් සිවිල් ආරක්ෂක බල සේනාවේ දැන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මේ පටයන් පටවියන් ඇතුළු මේ සියලුම දෙනා කරන සේවය අද රටක් විදියට ජාතියක් විදියට හැමදෙනාම අගය කරනවා ඒ තත්ත්වයේ ඉස්සරහට තියාගෙන යන්න ඔබට කිසිම රෝග පීඩා කිසිම දෙයක්කට භාජනය නොවි ඉදිරියට මේ වටිනා සේවය රාජකාරිය දේව කාර්යයට වඩා උතුම්ය කියලා හිතාගෙන ඔබේ සේවය රට වෙනුවෙන් රටවැසියන් වෙනුවෙන් ඉටු කරන්න ඔබට යෝධ ශක්තිය යෝධ ධෛර්යය සහ වීර්ය ලැබේවා කියලා ත්‍රිවිධ ධර්මයේ සරණින් ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා අද මේ දුෂ්කරතා මැත්තේ හරි මම කතා කරන දේ කය භාගයක් අහගෙන ඉන්න කය ගානක් දවාගෙන මෙතනට පැමිණි ආරක්ෂක සේනා ආක්‍රමණතුමාගේ පටන් අවසන් කනිෂ්ඨතම සෙබළා දක්වා ත්‍රිවිධ හමුදාවල ඒ වගේ පොලිසියෙන් සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙමින් සියලු දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි මගේ මතක සුවල්ප අවසන් කරනවා බොහොම ස්තුතියි මෙලොවටම සෝදානම් සමර තිරණ ප්‍රධාන සභා එක්වරට ඒ සඳහා ගෞරවනීයව ආරාධනා කර සිටිනවා යාපනය ආරක්ෂක සේනා ආචාර්යපති මේජර් ජෙනරාල් රුවන් මන්තසූරිය ජ්‍යෙෂ්ඨ නිලධාරික මණ්ඩලය සමර තිරණ පිළිගැනීම සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න WWB RWB RSB USB MDC मैं तुम्हारे इतना गौरव आराधना कर सकते समर्थन पीड़ा।